සුබ දවසක් ලෝක ළමා දිනය අද ඔක්තෝබර් 1 වෙනිදා විශ්වයේම ඉන්න ළමයි වෙනුවෙන් මම මගේ අත්දැකීම් ටිකක් ෂෙයා කරන්න තමයි හිතුවේ YouTube channel එක හරහා. මොකද කිව්වොත් පොඩි දරුවෝ විශේෂයෙන්ම ඇස් වලින් දකින දේන් සහ කනෙන් අහන දේන් තමයි 80%ක් විතර ඒගොල්ලෝගේ ජීවිතයට අවශ්‍ය කරන අත්දැකීම් ටික ලබා ගන්නවා. එතකොට මේක ඉස්කෝලේ වයසේ පෙරපාසල් වයසේ සහ ඊටත් පුංචි උනත් ඒගොල්ලෝ දකින දේ ඇහෙන දේ ඔස්සේනේ මේගොල්ලන්ගේ ජීවිතේ හැඩගැහෙන්නේ. ඉතින් අන්න ඒතනදී මම කල්පනා කරුවා අපි ඔප්ටොමෙට්‍රිස්ලා විදිහට අපිට ලැබෙන සමහර අත්දැකීම් ගෙවල් වල අම්මලා තාත්තලාටත් ලැබෙන්නේ නැහැ. ඔගොල්ලෝ හිතන්නේත් නැහැ. ඊළඟට ගුරුවරුන්ට ගත්තොත් දැන් ගුරුවරුන්ට මේක අලුත් අයි ඕපන එකක් වේ. මම ඒක හේතුවේ මගේ එක්ස්පීරියන්ස් ෂෙයා කරගත්තොත් ඇත්තටම පන්තියක ඉන්න වැඩ බැරි බබෙක්. මම මේ වචනේම යූස් කරන්නම් ගුරුවරු කියනවා. හරි අමාරුයි මැනේජ් කරගන්න මෙයාව වැඩ කරන්නෙම නැහැ කෝපරේට් නැහැ මෙන්න මෙහෙම දරුවෝ ඔයගලගේ පන්තිවල ඔයගලගේ අසල්වැසියොත් එක්ක සමහරට ගෙදර ඉන්නවා දැන් මේ දරුවෝ ගැන මේ වගේ ලේබල් ටිකක් පැලෙව්වට පස්සේ කවුරු හරි කෙනෙක් උනන්දු වෙලා බැලුවද මෙයාට ඇස් පේනවද මෙයාගේ පෙනීම ප්‍රශ්නයක් තියෙනවද දන්නේ නැහැ කොහොමද ඇහෙන්නේ නැද්ද දන්නේ මෙන්න මේ දේවල් ගැන අපි කොච්චර වැඩිහිටි විදියට දැනුවත්ද සහ අපි කොච්චර අවධානය යොමු කරනවද මෙන්න මේක තමයි මට හිතුනේ ළමා දිනේ දවසේ කතා කරන්න මොකද මම ගොඩාක් පොඩි ළමයි එක්කලා වැඩ කරන කෙනෙක් එතකොට පුංචි දරුවෝ ඒ විදිහට ලේබල් කරබලා පන්තියකින් අයින් කරලා ගුරුවරයා කියන්නේ කෝපරේට් නෑ යත් එක්ක වැඩ කරන්න බෑ ওই විදිහට ඒතර ගෙවල් වල අම්මලාට තියෙන ප්‍රශ්න කියන දේ අහන්නේ ඒ වගේ දේවල් ඉතින් මේ දරුවට තියෙන ප්‍රශ්නේ හැම පිටින්ම වෙනස් අපි දෙමෝපිය වැඩිහිටියෝ ගුරුවරු මේක අඳුරගන්නේ නැති එකයි ප්‍රශ්නේ ගොඩාක්ම පුංචි දරුවෝ වෙනුවෙන් හිතන්න මේ දරුවන්ට Tamanට පේන්නේ නැහැ කියලා කියන්න තේරෙන්නේ නැහැ. Tamanට ඇහෙන්නේ නැහැ කියලා කියන්න තේරෙන්නේ නැහැ. මොකද ඒගොල්ලන්ට කම්පෙයා කරන්න බෑනේ. දැන් අපි පෙනිපෙනී තිබිච්ච එක්කෙනෙකුට එකපාරට පේන්නේ නැතුව ගියොත් කණ්ණාඩියක් දාගෙන ඉන්න එක්කෙනෙක්ගෙන් මම කණ්ණාඩිය අයින් කරොත් එයා කියයි මට දැන් පේන්නේ නැහැ කියලා නේ. එතකොට අපි හිතමු හොඳට පෙනිච්ච එක්කෙනෙකුට ඩබල් විෂන් පේනවා නම් එයා කියයි මට ඉස්සරම හිම් පේනුන්නේ නැහැ. දැන් මට මේ පින්තූර හැම පින්තූරකම පිටිපස්සේ ෂැඩෝ එකක් එමු නැත්නම් තව ලයින් එකක් පේනවා. මේක අපි අත්දැකීමෙන්නේ කියන්නේ. නමුත් පුංචි දරුවන්ට ඒක කියන්න තේරෙන්නේ නැහැ. දැන් ඩබල් විෂන් කියන එක මොකද්ද කියලාවත් එයා දන්නේ නැහැ. එයා හිතනවා මේක තමයි අනිත් අයටත් පේන විදිය. ඔය ස්කූල් චාර්ට්ස් මම දැන් ওই චාර්ට් එකක් වෙනවා නම් ඔය ස්කූල් චාර්ට්ස් වලින් කරන කියන්නේ සාමූහික ටෙස්ට් වල තියෙන එක ප්‍රශ්නයක් තමයි ඒක. මොකද මේ දරුවන්ගේ තියෙන පුංචි පුංචි විෂන් ප්‍රොබ්ලම්ස් අහුවෙන්නේ නැහැ. එතකොට දැන් අපි හිතමු රෙගියුලර් ලකුණු අඩු වෙන දරුවෙක් තියා කවදාකවත් ගුරුවරයෙක් අහන්නේ නැහැ අම්මට කියන්නේ පොඩ්ඩක් මෙයාගේ ඇස් ටෙස්ට් කරලා බලන්න බොහොම කලාතුරකින් තමයි අපේ රටේ ගුරුවරයෙක් එතෙන්ට යොමු වෙන්නේ. එතකොට කතාව ටිකක් අඩු දරුවෙක් දිහා බලලා මෙයාගේ කන් ඇහෙනවද කියලා චුට්ටක් බලන්න කියන එකට එන්නේ අපි කීයෙන් කී දෙනාද. ඉතින් මම මේ පුංචි පණිවිඩය ගෙනාවේ දරුවෝ අතර ගොඩාක් පුංචි පුංචි විෂන් ප්‍රොබ්ලම්ස් තියෙනවා. මේ විෂන් ප්‍රොබ්ලම්ස් ඇත්තටම මේව කණ්ණාඩි නෙවෙයි. දැන් මේකත් කියන්න එපා මොකද දැන් මේක කිව්ව ගමන්ම ඕගොල්ලන් හිතනවා ආ කණ්ණාඩියක් ගන්නනේ මේ කියන්නේ කො මේක බිස්නස් එකක් නැහැ. මේ විෂන් ප්‍රොබ්ලම්ස් වලට ගොඩාක් පුංචි පුංචි තෙරපිස් තියෙනවා පොඩි එක්සර්සයිසස් තියෙනවා. හරි හරි ඒ කියන්නේ වගකීමක් ඇති ඔප්ටොමෙට්‍රිස් කෙනෙක්ට කතා කරොත් මේ පොඩි දරුවෝ වෙනුවෙන් කරන්න පුළුවන් එක්සර්සයිසස් ඒගොල්ලන්ගේ විෂන් එක ඩිවලොප් කරන්න ඕනි විදි ඒවා අපි කියලා දෙනවා. ඒත් ඔබට තියෙන පුංචි දෙයයි මේ දේවල් දරුවත් එක්කලා ප්‍රැක්ටිස් කරන්න. කරලා අපි කියන નિયમિત කාලයට නැවත සැරයක් යාව රිවිව් එකට අරන් එන්න. මෙන්න මේ දේවල් තමයි දෙමෝපියන්ට කරන් දෙන්නේ. එතකොට මේ ගුරුවරුන්ටත් මම පුංචි ඉල්ලීමක් කරන්නම් අද දවසේ. ඔබේ පන්තියේ දරුවෙක් ඉන්නවා නම් ස්ලෝ ලර්නර් කෙනෙක්. කියන්නේ වැඩ කරන්නේ නැහැ කියලා ඔබ ලේබල් කරපු කෙනෙක්. පොඩ්ඩක් ඒ දෙමෝපිය දැනුවත් කරන්න චුට්ටක් මගේ ඇස් දෙකක් චෙක් කරලා බලන්න. එහෙම නැත්නම් පොඩි එක්ස්පෙරිමන්ට් එකක් කරන්න දරුවා පොඩ්ඩක් ඉස්සරහ පේලියකට අරගෙන බලන්න පුතේ වාට පේනවද? බෝඩ් එක පැහැදිලිද? එතකොට අකුරු වැරදියට ලියන ළමෙක් එහෙම නැත්නම් ඔබ කියන දේ ලියන්නේ නැති කෙනෙක් පන්තියේ බෝඩ් එකේ තියෙන දේ කොපි කරගන්න බැරි දරුවෙක් පොඩ්ඩක් අනිත් පැත්තට හිතලා බලන්න මෑක ඇස් පේන්නේ මේ ප්‍රශ්නයක් තියෙනවද දන්නේ නැහැ. මෙන්න මේක ගුරුවරුන්ට වැදගත්. දෙමෝපියන්ටත් වැදගත්. ගුරුවරයා දිගටම කියනවා නම් මෙයා වැඩ කරන්නේ නැහැ මේ බෝඩ් එකේ තියෙන ඒවා වැඩ කරලා ලියන්නේ නැහැ. එයා පිටිපස්සට වෙලා ළමයි කතා කර කර ඉන්නවා එක්ක නැත්නම් සෙල්ලම් කර කර ඉන්නවා. අන්න දෙමෝපියොත් පොඩ්ඩක් හිතන්න ඇස් පේන්නේ එහෙම නැද්ද දන්නේ ඇස් පේනවද දන්නේ නැහැ මෙයාට. පෙනීම හොඳ ඇස් පේන්නේ නැහැ කියන එක එකපාරට බ්ලයින්ඩ් කියන එකට යන්න එපා. පොඩි විෂන් ඩිස්ඕඩර් එකක් තියෙන පුළුවන් කරෙක්ටබල්. ඒක නිසා මෙයාගේ පෙනීමේ ගැටලුවක්ද කියන එක දිහා බලන්න යොමු වෙන්න ඔන්න අද ලෝක ළමා දිනේ දවසේ මම දෙමෝපියන්ට දෙමෝපියන්ගෙන් ගුරුවරුන්ගෙන් ඉල්ලන එක පණිවිඩයක් ඒක. ඊළඟට මේක විශේෂයෙන්ම ගුරුවරුන්ට.
ඔබේ පන්තියක ඉන්නවා නම් කණ්ණාඩියක් දාන දුවෙක් පුතෙක් ඉයරින් ඒඩ් එකක් දාන දුවෙක් පුතෙක් මෙන්න මේ පණිවිඩය හරිම වැදගත් සහ දෙමව්පියන්ටත් මම මේක කියන්නේ ඔබේ දරුවන් දැනුවත් කරන්න අද දවසේ අපි ඔප්ටොමෙට්‍රිස්ට්ලා විදිහට මුණ දෙන විශාල ප්‍රශ්නයක් තමයි බුලි ඒ කියන්නේ දරුවව විහිද කණ්ණාඩියක් දාන දරුවෙක් අනිත් ළමයි ටික විහිළුවට ගන්න දැන් අපි ළඟට ඇවිල්ලා සමහරට ඒ දරුවෝ කියන්නේ අනේ කණ්ණාඩිය දාගෙන ඉස්කෝලේ යන්න බෑ මිස ඇයි බෑ ගිහම ළමයි මට විහිළු කරනවා ඉතින් කොච්චර පවුද මේක මම ඇත්තටම හරිම සානුකම්පිත බලන මට හරිම හිතට වේදනාවක් දැනෙන අවස්ථාවක් තමයි මේක ඒ වගේම තමයි හියරින් ඒඩ් එකක් දාන දරුවෙක් ඉතින් පහුගිය දවස්වල අපිට ලැබුණ සමහර වෙලාවට කණ්ණාඩිය අතින් උදුරලා ඒක පොළවේ ගහලා ළමයි යාළුව එකතු වෙලා ඒක දෙකට කඩලා තව අම්මා කෙනෙක්ගේ තාත්තා කෙනෙක්ගේ ලොකු වියදමක් ඒ ඒ වගේ හියරින් ඒඩ් එකක් ගත්තොත් එම් හියරින් ඒඩ්ස් ඔය පුංචි දරුවන්ට දාන එක හුඟක් මිල අධිකයි ඒ වගේ එකක් කණෙන් උදුරලා බිමට දාලා පොඩි කරලා ගෙදර ඇරියොත් එහෙම අර අම්මා තාත්තාගේ සමහරට මුළු කාලයක් ඒගොල්ලෝ මහන්සි වෙලා ගත්ත වියදම් කරලා ගත්ත හියරින් ඒඩ් එකක් ඒක නිසා දෙමව්පියෝ සහ දරුවම වෙනුවෙන් වැඩ කරන ගුරුවරු සහ කෙයාටේකර්ස් මේ හැමෝටම මම කියන්නේ පුංචි දරුවන්ට ඔබේ ගෙදර ඉන්න දරුවට ඒකේ වැලියුවක් කියලා දෙන ඔබේ දරුවා කණ්ණාඩියක් දාන්නේ නැහැ හියරින් ඒඩ් එකක් දාන්නේ නැහැ නමුත් දාන කෙනෙක් වෙනුවෙන් එක චුට්ටක් එහාට හිතන්න මානුෂික පැත්ත දරුවන්ට උගන්න ඊට පස්සේ මම ගුරුවරුන්ගෙන් ඉල්ලන්නේ මෙහෙම දරුවෙක් කණ්ණාඩියක් දාන දරුවෙක් හියරින් ඒඩ් එකක් දාන දරුවෙක් ඔබේ පන්තියේ ඉන්නවා නම් ගුරුවරු කරුණා කළා අනිත් දරුවන්ට කියලා දෙන්න මේ ඕගොල්ලන් වගේම වැඩ කරන්න උත්සාහ කරන කෙනෙක් ඕගොල්ලන්ට පේනවට වඩා චුට්ටක් අඩුවෙන් පේන්නේ සතම යා කණ්ණාඩියක් දාගෙන එතකොට එයාට පොඩ්ඩක් රෙස්පෙක්ට් කරන්න එයාගේ පොඩි අඩුපාඩුවක් තියෙන නිසා එයා එක දාන්නේ ඒකට උදව් කරන්න ෆොර එක්සාම්පල් කියන්නේ උදාහරණයක් විදිහට එහා පැත්තේ ඉන්න යාළුවාට පුරුදු කරොත් එහෙම චුට්ටක් අහන්න පුතේ ඔයාට පේනුණාද කියලා යාළුවා අහනවා නම් එහෙම ඔයාට බෝඩ් එක පේනවද ඒක හරි සුන්දරයි ඒ වගේ පුංචි ලස්සන සුන්දර සිතුවිලි දරුවන්ට දෙන්න ගුරුවරුන්ට මම තවත් කියන්නේ ඔබේ පන්තියේ මෙහෙම දරුවෙක් ඉන්නකොට අර අනිත් දරුවොත් එක්ක යන ස්පීඩ් එකේම ඔබ යන්නේ නැතුව පොඩ්ඩක් ළඟට ගිහිල්ලා අර දරුවව අපහසුතාවයට ලක් නොවන විදිහට පුතේ ඔයාට පෙනුණාද ඔයාට ස්පීඩ් එක වැඩිද මං චුට්ටක් හෙමින් කියන්නද එක්ක නැත්නම් ඔයාට ඇහුණාද අන්න ඒ වගේ ඇඩිෂනල් ක්වෙස්චන් එකක් අහන්න ගුරුවරු පෙළඹෙනවා නම් හරිම සුන්දරයි ළමයින්ගේ ලෝකේ මම ඒකයි කියන්නේ සමහර වෙලාවට දරුවෝ ඇවිල්ලා අපිට කියන්නේ ටීචර් අහන්නේ නැහැ ටීචර් මම කොපි කරගන්න පොඩ්ඩක් වෙලා යනවා මට පේන්නේ අඩු වෙන්නේ මිස් එතකොට ටීචර් අහන්නේ නැහැ ටීචර් මකලා දාලා ඉතින් හරිය පව් මේ දරුවෝ හරිය අසරණතාවලට මුහුණ දෙනවා අනිත් එක දරුවෝ මේක කියා ගන්න බැරුව දඟලනවා මේ වගේ දෙයක් ටීචර්ට කියන්න බෑ ලැජ්ජයි ළඟ ඉන්න යාළුවාට කියන්න ලැජ්ජයි ඉතින් ඒක යාළගේ පෞරුෂයට සෑහෙන තදට බලපාන ඒක නිසා මම ගුරුවරුන්ගෙන් උත්ල්ලන්නේ තමන්ගේ පන්තියේ මේ වගේ විශේෂ අවශ්‍යතා තියෙන දරුවෝ වෙනුවෙන් කැප වෙන්න මින් ඉදිරියට ලබන ළමා දිනේ වෙනකොට මම එක දරුවෙක් හරි මේ විදිහට බේරගත්තා කියලා ඔබට සතුට වෙන්න ලැබේවි බොහොමත්ම ස්තුතියි අපි ආයෙත් හම්බෙමු අලුත් වීඩියෝ එකකින්